ආයෝන් කියලා සිර දෙනම අදත් පිළිගන්නවා නිසල් සංදීප YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ අපි කොහොමද AI engineer කෙනෙක් වෙන්නේ. ඉතින් අපි මේ engineering කතාව පොඩ්ඩකට පැත්තකින් තියමුකෝ. අපි ඉස්සලා බලමු මොකද්ද මේ AI කියන්නේ. AI කියන්නේ artificial intelligence. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය. ඉතින් අපි දන්නවා සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ස්වාභාවික බුද්ධිය. ඒ කියන්නේ මිනිස්සුන්ට පුළුවන් හිතන යම් කිසි දෙයක් කරන්න. ඒ වගේම දැන් මේ වෙනකොට ලෝකයේ කම්පියුටර්ස් තියෙනවා. එයාලට පුළුවන් යම් කිසි දෙයක් හිතලා කරන්න. ඉතින් එයාලට අපි ලබා දීලා තියෙන්නේ කෘත්‍රිම බුද්ධිය. මේ කෘත්‍රිම බුද්ධිය තමයි අපි artificial intelligence කියලා හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කෘත්‍රිම බුද්ධිය පදනම් වුණු පරිගණක වැඩසටහන් ඒ වගේම පරිගණක මේ වෙනකොට ලෝකයේ ගොඩක් සුලභ වෙලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය තොරතුරු තාක්ෂණය වුණත් ඉගෙන ගන්නකොට අපි කතා කරනවා computer generation වල fifth generation එක වෙන්නේ AI based ටෙක්නොලොජිස් තියෙන පරිගණක කියලා. ඉතින් දැන් මේ වෙනකොට AI ටෙක්නොලොජි එක ගොඩක් දියුණු වෙලා තියෙනවා සාමාන්‍යයෙන් මිනිස්සේ තරමටම හිතලා වැඩ කරන්න පුළුවන් විදිහට. ඉතින් කොහොම වුණත් මේ AI එකක් වුණත් වැඩ කරන්නේ මිනිස්සු දෙන ইনফরমේෂන් සහ මිනිස්සු ට්‍රේන් කරපු ඩේටා මත කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ AI එකක් වුණත් නිර්මාණය වෙන්නේ මිනිස්සුන්ගේ අතින්. ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක් තමයි මේ AI නිසා ජොබ් නැති වෙයිද. ඉතින් ඇත්තටම මම දකින විදිහට මේ AI නිසා කිසිම වෙලාවක අපිට ජොබ් නැති වෙන එකක් නැහැ. හැබැයි ඔයා මොන කැටගරි එකේ කෙනෙක් වුණත් සමහර වෙලාවට ඔයා මේ වෙනකොට IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන කෙනෙක්, බෑන්ක් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන කෙනෙක්, එහෙම නැත්නම් ඔයා මේ වෙනකොට ස්ටුඩන්ට් කෙනෙක් IT ෆීල්ඩ් එකේ ඉගෙන ගන්න, මෙන්න මේ මොන ශාස්ත්‍රයේ ඔයා හිටියත් ඔයාට ඉස්සරහට ජොබ් එක නැති වෙන එකක් නැහැ. හැබැයි ඔයා AI ගැන දන්න පුද්ගලයෙක් නම් ඔයාට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙවි ඉදිරියේදී. ඉතින් මේක මගේ මතය විතරයි. සමහර ලාවට මේ දේවල් වෙනස් වෙන්න පුළුවන් ඉදිරියේදී. සමහර ලාවට AI නිසා ජොබ් ලක්ෂ ගණනින් අලුතෙන් නිර්මාණය වෙන්න පුළුවන් ජොබ් කැටගරිස්, ඒ වගේම සමහර ජොබ් කැටගරිස් නැත්තරම නැති වෙලා යනත් හැකියාවක් තියෙනවා. ඉතින් කොහම වුණත් මං කලින් කිව්වා වගේම ඔයා AI පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් නම් ඉදිරියේදී ඔයාට ලොකු වටිනාකමක් හම්බ වෙනවා. ඉතින් අපි කොහොමද AI ගැන දැනුමක් ලබා ගන්නෙ? මේ වෙනකොට අන්තර්ජාලයේ ගොඩාක් කෝසස් දකින්න ලැබෙනවා AI ML ගැන. ඉතින් AI කියන්නේ සරලවම artificial intelligence, ඒ වගේම ML කියන්නේ සරලවම machine learning. ඉතින් මේ දෙකම ඒකාබද්ධ වෙලා තමයි මේ කෘත්‍රිම බුද්ධිය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ වෙනකොට අන්තර්ජාලය මම කිව්වා වගේම ගොඩාක් කෝසස් අපිට බලා ගන්න පුළුවන්. මේවා විවිධ ආයතන වලින් ඔෆර්ස් කරනවා. ඉතින් කොහොම වුණත් මේ සඳහා අපිට යම් කිසි මුදලක් දැරීමට සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකේ ටයිටල් එක දකින්නදී මම මෙතනදී ඔයාලට ටයිටල් එකේම කියලා දෙනවා අපිට AI ඉංජිනේර කෙනෙක් වීමේ හැකියාව තියෙනවා 100%ක්ම ෆ්‍රී. ඉතින් අද මම කතා කරන්න යන්නේ SLIIT ඔව් ස්ලිට් එකෙන් ඔෆර් කරන ෆ්‍රී AI engineering කෝස් එකක් ගැන. ඉතින් ඔයාලා කොහොමද මේ කෝස් එකට සම්බන්ධ වෙන්නේ? මේ කෝස් එක 100%ක්ම ෆ්‍රීද? අපි කොහොමද මේ කෝස් එක කරන්නේ? මේකෙන් අපිට තියෙන බෙනිෆිට්ස් මොනවද? දැන් ඔයාලට තියෙන ප්‍රශ්න මෙන්න මේවා. රයිට්. එකින් එක ගැන අපි කතා කරමු. අපි කොහොමද මේ කෝස් එකට ලියාපදිංචි වෙන්නේ? ඉතින් මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා මේ සයිට් එකේ. ඔයාලට මේ සයිට් එකට ගිහිල්ලා මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ෆස්ට් අපි බලමු අපි කොහොමද මේකට රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් ලින්ක් එක ක්ලික් කරලා සයිට් එකට ආපුවම ඔයාලට ෆස්ට් වියු එක බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ විදිහට. ඉතින් පල්ලෙහෙන් තියෙනවා මේ විදිහට our courses කියලා. මෙතන artificial intelligence වගේම cyber security කෝස් එකකුත් මෙයාලා දාලා තියෙනවා. නමුත් දැනට available තියෙන artificial intelligence එකට. ඉතින් මුලින්ම අපි මේ සයිට් එකට sign up වෙන්න ඕනේ. sign in කියන බටන් එක ක්ලික් කරලා මම මේ විදිහට ගියාපුවාම පල්ලෙහෙන් තියෙනවා create a new account කියලා ඔප්ෂන් එකක්.
ඉතින් මෙතනට ඇවිල්ලා මේ ඉල්ලන ඩීටේල්ස් ටික සිම්පල් විදිහට දීලා අපිට මේකට සයින් අප් වෙන්න පුළුවන්. ඉතින් මම දැනටමත් මේ සයිට් එකේ සයින් අප් වෙලා ඉන්න නිසා මම මගේ account එකට log වෙන්නම්. ඉතින් දැන් මම මගේ account එකට log වෙලා ඉන්නේ. अब मैं ऑल कोर्सेस के तेनाट इसलिम बलमु इत मे तम तेनाट अवेलेबल कोर्सेस इत अत्र साइबर सिक्योरिटी ताम पिटकर अग्नायक लेसन ताम दालन है अब एआई एमएल इंजीनियरिंग स्टेज वन स्टेज टू देखम कंप्लीट विधि हट कोर्सेस लेसन टीका अला अपलोड कर लीन ඉතින් අපිට මේ විදියට ගිහිල්ලා බලන්න පුළුවන් කෝස් වල තියෙන මොනවද කියලා. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මෙතන enroll now කියලා තියෙනවා. ඒ වගේම මෙතන විශේෂයෙන්ම mention කරලා තියෙනවා මේක free course එකක් කියලා. ඉතින් මේ විදිහට මේ කෝස් එකට enroll වෙලා ඔයාට පුළුවන් ඔයාගේ AI දැනුම වැඩි කරගන්න. ඉතින් මේ කෝස් එක follow කරා කියලා ඔයාලට තියෙන benefits මොනවද ඊළඟ ප්‍රශ්නය. ඉතින් ඔයා මේ කෝසස් ෆලෝ කරලා පස්සේ ඔයාට හැකියාවක් ලැබෙනවා AI ML ගැන ලොකු දැනුමක් ලබා ගන්න. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මම කොහොමද ඒව හරියටම කියන්නේ කියලා. ඉතින් මේ වෙනකොටත් මම ස්ලීට් එකෙන් ඔෆර් කරන මෙන්න මේ AI කෝස් වල ස්ටේජ් 1 එක කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි කොහරි දැනගට ගිහිල්ලා කිව්වොත් එහෙම මම ස්ලීට් එකේ මෙන්න මේ කෝස් එක කරලා තියෙනවා. මට AI ගැන දැනුවත් තියෙනවා කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. හැබැයි ස්ලිට් එකෙන් ඔයාට මෙන්න මේ විදිහේ 100ට 100ක්ම ෆ්‍රී සර්ටිෆිකට් එකක් ඉෂුව කරනවා. මේක ඊ සර්ටිෆිකට් එකක්. ඔයා මේ කෝස් එක ෆලෝ කරලා සක්සස්ෆුල් මේක කම්ප්ලීට් කරා කියලා. ඉතින් ඔයාට මේ කෝස් එක ෆලෝ කරලා යනකොට මේක නිකම් අපිට බලාගෙන බලාගෙන කියලා මේ සර්ටිෆිකට් එක ගන්න බෑ. අපි මේ කෝස් එකේ අනිවාර්යෙන්ම දැනුම ලබා ගන්න ඕනේ. අපිට මේකෙදි කොයිසස් හම්බ වෙනවා මේවා කරන්න ඕනේ. ඉතින් ඔය විදිහට මේ වගේ ගන්න ඕන පොයින්ට්ස් ගන්න අරගෙන අපිට මේ කෝස් එකේ ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ මම ස්ටේජ් 1 එක කම්ප්ලීට් කරලා ගත්ත සර්ටිෆිකට් එක. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා මේ කෝස් එක කරලා ඔයාගේ දැනුම වැඩි කරගන්න AI සම්බන්ධව. ඉතින් ඔයාලට මේ සර්ටිෆිකට් කෝස් එක ලොකු සහයෝගයක් වේවි AI ඉංජිනේරිය සම්බන්ධව ඔයාගේ දැනුම වැඩි කරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ අපි කොහොමද AI ඉංජිනේරින් ඉගෙන ගන්න. එමන් නැත්නම් AI ML එක්ස්පර්ට් කෙනෙක් වෙන්න කියන එක ගැන. ඉතින් මම හිතනවා අද වීඩියෝ වලට වැදගත් වෙන්න ඇති කියලා. අද වීඩියෝ වලට වැදගත් වුණා නම් ඔයාගේ අලුත් මේකන දැනගන්නවා කියලා හිතනවා නම් channel එකට දැනගන්න මේ වීඩියෝ එක දැන්ම share කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. අපි ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ වලින් හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.